අර්ථාපල් ගොවින්ගේ හිඟ මුදල් ගෙවීමට රජෙන් රුපියල් ලක්ෂ 750ක්. පොලිසිය 2891 දිනකට උසස් වීම. යලි ත්‍රස්තවාදයට ඉඩක් නැති බව ඇමති අමරවීර අවධාරණය කරයි. ඉන්ධන මිල තුන්වනවරටත් අඩු කිරීම ගැන රජයට ජනතා ප්‍රසාදය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ් අභහා ප්‍රාප්ත වෙයි. අර්ථාපල් ගොවින්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් රුපියල් ලක්ෂ 750ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. දීර්ඝ කාලයක් පුරා අර්ථාපල් ගොවීන් තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීමට දැඩි අරගලයක නිරත වුණා. පසුගිය කාලයේ ඒ සඳහා උද්ඝෝෂණ පවා පැවැත්වුණේ අස්වැනු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමේ අරමුණින්. ඒ අනුව අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කෙරුණද ගොවීන්ට අදාළ මුදල් ගෙවීම පසුගිය සමයේ හරියාකාරව සිදු වූයේ නැහැ. අර්ථාපල් වගා කරන ගොවි සංගම් සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. අමාත්‍යවරයා මේ පිළිබඳ ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍යවරයා දැනුවත් කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළා. ඒ අනුවයි අර්ථාපල් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට සහ ඉදිරි අස්වැන්න මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ. ඊට අදාළ චෙක්පත අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ අධ්‍යක්ෂ මොහොමඩ් රියාස් මහතා වෙත භාර දුන්නා. අග්‍රමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර, අමාත්‍යංශ නිලධාරීන් සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. සෑම මසකම 10 වෙනිදා තෙල් මිල ඉහළ යාමට බියෙන් පසු වූ තමන්ට වත්මන් රජයේ බලයට පත්වී දින 34ක් තුළ තෙල් මිල 3 වෙනි වරටත් පහත දැමීම කිසිදා අමතක කළ යුතු නැතැයි ජනතාව පෙන්වා දෙනවා. මෙසේ සහන ලබා දීමට හැකියාව තිබියදී පසුගිය රජයේ තමන් සූරා කෑමට ලක් කළ බවද එම ජනතාව පෙන්වා දෙනවා. මේ ආණ්ඩුව 3 වෙනි වතාවටත් තෙල් මිල අඩු කරලා තියෙනවා. මේ වගේ සහන රාශියක් ලබා දීපු තවත් ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ. රටේ වැසෙන ජනතාවට, ජනාධිපතිතුමාටත්, නව අගමැතිතුමාටත් සියක් වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. තෙල් මිල 3 පාරක් අඩු වුණා. ඒ ගැන අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. පෙට්‍රල් මිල අඩු කිරීම ගැන, ඩීසල් අඩු කිරීම ගැන අපි සතුට වෙනවා. රටේ මිනිස්සුන්ට ජීවන බර අඩු කරලා, තෙල් මිල අඩු කරලා පෙට්‍රෝල් අඩුවීම ගොඩක් අපට අර සතුටුයි. කියන්නේ අපි අර අසරණ තත්ත්වයේ දැන් මේ කාලේ ඉන්නේ. අපි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ගොඩක් අපි ස්තුති කරන. අතිගෞරව ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගරු අගමැතිතුමා විසින් ඒ අදාළ අමාත්‍යාංශයට දන්වලා අපිට පෙට්‍රෝල් ඩීසල් මිල අඩු කරලා තියෙනවා. ඒ ඉතාමත් සහනයක්. අපි නාය රජයට ස්තුතිවන්ත වෙනවා මේ කරපු ක්‍රියාපටිය ගැන. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන් 2891 දිනක සඳහා උසස් වීම ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයෙන් තනතුර දක්වා නිලධාරීන් 1783 දෙනෙකු, කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා පොලිස් සැරයෙන් තනතුර දක්වා නිලධාරීන් 334 දෙනෙකු, පොලිස් සැරයෙන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන් 553 දෙනෙකු, කාන්තා පොලිස් සැරයෙන් තනතුරේ සිට කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන් 76 දෙනෙකු සඳහා උසස් වීම් ලබා දුන්නා. මීට අමතරව පොලිස් රියදුරු උසස් වීම් 145ක් ද ලබා දී තිබෙනවා. නැවතත් රටේ ත්‍රස්තවාදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අගනුකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් එන ස්ථාවර නියෝග වලට අනුව ක්‍රමවේදයක් තියෙනවා. න්‍යායපත්‍රයට ඇතුල් කරන්න ඕන මුදල් සම්බන්ධව 50 ඉදිරිපත් කරන්නේ ආණ්ඩු පක්ෂය. අමාත්‍යවරයෙක් ඉදිරිපත් කරන්නේ කිසිම ක්‍රමයකට අදාළ නොවන ක්‍රමයකට තමයි මේක ගෙනිච්ච. ඉතින් සාමාන්‍ය විවාදයක් විතරයි ඒක. පාර්ලිමේන්තු විවාදයක් විදියට අපි සලකන්නේ නැහැ මේ සිදුවෙන සියලු කටයුතු. ඒ වගේ මේක පිළිගන්නේ නැති කෙනෙක් පිළිබඳවත් මේ වෙලාවේ ලිඛිතවත් වාචිකවත් දැනුම් දීලා තියෙනවා. සියලු තීන්දුව ඉදිරි දින කීපය තුළ අරගෙන රට ස්ථාවර කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරගෙන යනවා. කිසිසේත් නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. විශේෂයෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා මේ පිළිබඳව ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්නවා ආරක්ෂක අංශත් එකතු කරගෙන.
මේ අතර රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඒ කඩවත රන්මුතුගල මහ විහාරයේ පැවති පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු විසුරුව හැරියයින් පස්සේ ඒ විසුරුව හැරීම ගැසදිනේ දෙන්නේ තහනම් කරේ නැහැ. ඒක තාවකාලික අත්හිටුවීමක් කරේ. ඒකට විසුරුපු පාර්ලිමේන්තුවක තමයි අද පාර්ලිමේන්තුව හසුරුවන්නේ. මේ සඳහා වියදම් කරන්නේ ජනතාවගේ මුදල්. ඒකත් අපරාධයක්. පාර්ලිමේන්තුව නිල වශයෙන් නිල කාර්යයක් නෙමෙයි නම් කරන්නේ. ඔය යෝජනා නෙමෙයි වෙන කිසිම යෝජනාවක්වත් අදාළ වෙන්නේ නැහැ. මොකද උසාවියෙන් මේක පිළිගන්නේ නැහැ. මේකට එකම විකල්පයයි තියෙන්නේ මැතිවරණයක යෑම. අනිවාර්යයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. අපි පොහොට්ටුවෙන් තර කරනවා, පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මිය සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. 2019 ශ්‍රී ලංකා ආර්ථික අභියෝගමයින් සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. මූල්‍ය වෙළඳපොලේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම, විදේශ විනිමය ඉපැයීම, අපනයනය ඉහළ නැංවීම සහ ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරුණා. සාමාන්‍යයෙන් වෙන්නේ ලෝක වෙළඳපොලේ යම් කිසි දෙයක් වෙනකොට ඒ විචලතාවයේ මත ආයෝජකයන් ඒකට ප්‍රචාර දක්වනවා. ඒ නිසා අපේ රටේ මේ වෙළඳපොළවල තියෙන විචලතාවයක් වැඩි වෙන්නට පුළුවන් ලෝක වෙළඳපොළවල වොලටිලිටි එක වැඩි වුණොත්. තෙල් මිල මේ අවස්ථාවේ 112කින් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ ඩොලර් 86ට තිබ්බ තෙල් බැරලේ දැන් ඩොලර් 59 ඉතර වැටලා තියෙනවා. ඒ කියන්නේ 131ක විශාල අඩුවීමක් ඉතාම කෙටි කාලයක් තුළ. අපිට ඉතාම වාසිදායක තත්ත්වයක් අපේ රට පැත්තෙන් බලනකොට අපි ගොඩක් තෙල් ආනයනය කරන නිසා සහ තෙල් මිල විශාල වශයෙන් පාරිභෝගික සහ අනිකුත් භාණ්ඩ සඳහා බලපාන නිසා ඇමරිකානු ඩොලරය මේ වසරේ 5%කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒකට මූලික හේතුවක් තමයි ඇමරිකානු ආර්ථිකයේ පොලි අනුපාතිකයේ වැඩිවීම. ඊටත් වඩා ප්‍රමාණයකින් ලංකාවේ විදේශ අනුපාතිකය අඩු වෙලා තියෙනවා. ඒ සඳහා අපිට ආයෝජන මූලික වූ අපනයන මූලික වූ ආර්ථික ප්‍රතිපත්ති තුළින් මධ්‍යකාලීනව දිගුකාලීනව මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපිට අභියෝග තියෙනවා. ක්‍රියා කරනවා මේ අපනයන වැඩි කරන්න කියලා. දැන් බිලියන 11නේ අපනයන තියෙන්නේ. ඔක දෙගුණයක් කරොත් ඒක හැටියට අවුරුද්දක් ඇතුළත දෙගුණයක් කරනවා කියලා. 22 කරපු හැටිය මේ කරන්සි කොහොමද 100 ඇතුළට එන්නේ කම්. ඒ මාර්කට් අනුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ප්‍රායෝගිකව කොහොමද සැරේටම මේ අද දින බිලියන 10 11ක දෙගුණයක් කරන්න කියන එක ඒක කියවන්න තීරණ ගන්නවා. කොහොමද ඒක කරන්න පුළුවන් කියලාද බැරිද? නැත්නම් අපේ රට කවදාවත් කරන්ට් ගොන්ඩ විසිට් එක කියනක ඉම්පෝට් වලට වඩා එක්ස්පෝට් වැඩිලා නැහැ නේ මේ රට ඉතිහාස. මං හිතන්නේ 50 කේද කොහෙද වෙලා තියෙනවා අර රබර් ට්‍රැක්ට් එක තියෙන කාලේ. එතකොට තමයි අර ස්ටේබල් කර තානාපති නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ විශ්වවිද්‍යාල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස සියලු පාර්ශ්ව ඉල්ලා සිටින බව විජයග්‍රාහී ජාතික සංවිධානය පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද රට අස්ථාවරයි, රටේ ආර්ථිකය අස්ථාවරයි, රටේ සදාචාරය අන්තයට පිරිහිලා ගිහින් තියෙනවා. ඒ නිසා දැන් ජනතාව බලාගෙන ඉන්නවා ඔවුන්ට වරමක් ඕන. අපේ මතය ප්‍රකාශ කරන, රටට ආදරය කරන, අනාගතයේ ඇතිවන පරපුරට ආදර්ශයක් දෙන්න පුළුවන් මිනිස්සු මෙතෙන්ට යවන්න ඕන. නොමිනිස්සු යවලා මේ රට හදන්න බෑ. ඒ නිසා අපි බුද්ධිමතුන් හැටියට දැන් තෝරන්න ඕන හරි නියෝජිතෙක් පාර්ලිමේන්තුවට යවන්න. බුද්ධිමතුන් ඔක්කොම එකතු වෙලා සාකච්ඡාව කරලා අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාවට ආය ඡන්ද එකක් ලේසි කරලා තීරණයක් ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. මේ රට පොජ්ජේ ඡන්ද පොජ්ජක් තිබන්න, ඡන්ද පොජ්ජක් තිබාලා කොයිබටද වැඩි තැනෙන් තිබෙන්නේ. එතකොට ඒ කණ්ඩායම් පොජ්ජේ එකතු තැන මන් දෙන්නේ. මේ රට පොජ්ජ එක හැකියමකට ඉදිරි තැනට ඇන්න මං ගත්තා. කොදෝ වුණොතින් මේ ඇත්තන්ට රට පොජ්ජක් කොදෝ වෙයි, ಜಾති පොජ්ජක් කොදෝ වෙයි, ආගම් පොජ්ජක් කොදෝ වෙයි, ස්ත්‍රිත්‍රි චාරිත්‍ර වාරිත්‍ර කියන හැම එකක්ම හමාර තැන මන් දෙයි. පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් දහස් ගණන් මුදල් අය කෙරෙමින් එහා මෙහා පැදීමේ මේ සිග්සැක් ව්‍යාපාරයේ වහා නැවැත්විය යුතු කාලය පැමිණ තිබෙනවා. ඒ නිසා දෙමළ සිංහල මිනිස්සු ඉල්ලන්නේ වහාම පාර්ලිමේන්තුව විසිරුවාරින්න අවිනිශ්චිතතාවයේ මුදවාගෙන නිශ්චිත පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී දේහයක් ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය ව්‍යවස්ථාදායක ශක්තිමත් ආණ්ඩුවක් ඇති කරන්න කියලා. අපි අවුරුදු 100 ගාණක් තිස්සේ අපේ රටේ සංවර්ධනයේ බලාපොරොත්තු වෙන්නේ හිටියත් තමන්ගේ බලය පවත්වාගෙන යෑම එහෙම නැත්නම් රජය පිටවන්න කරපු දේවල් නිසා කවදාවත් රටේ අනාගතය වෙනුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරේ නැහැ. මම හිතන අනාගතයේදී අපිට හොඳ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි මේ කාර්යය සාක්ෂාත් කරගන්න.
කතානායකවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපයේ හිරා දක්වමින් රට පුරා තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා. තමන්ට කඩිනමින් මහා මැතිවරණයක් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. නැගෙනහිර අනුරාධපුර නෙළුබෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවේදී මහමැතිවරණයක් ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. උද්ඝෝෂණ සඳහා මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම කරේ පහුගිය අවුරුදු ගානටම ජනතාවට දෙන්න තිබ්බ සම්පත්තික හොරා කාපු එක මේ හොරු ටික බයේ ඉන්නවා ජනවරමකට යන්නේ. එහෙනම් මෙයාලා කවදාවත් ජනතාව ඉදිරියට එන්න කැමති නැහැ. එනිසා අපි කියන රට බෙදෙන විවස්ථාව නැවත ගේනවා එක්සත් ජාතික පක්ෂය ආවෝ. ඒ වගේම රට බෙදෙනවා විතරක් නෙමෙයි රට විකුණනවා. ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අවස්ථාවද ජනතාවට ලැබෙමින් පවතිනවා. ඒ නිසා ස්වාධීනව අධිකරණයේ හොඳ තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් වහාම මහමැතිවරණයක් ලබා දෙන්නයි ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හංවැල්ල නගරයේදීද පැවැත්වුණා. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ පාලනයක් කවදද ආවේ? හැමදාම මැතිවරණ කල් දැම්මා. අපි ඉල්ලන්නේ පිරිසිදු ඡන්දයක්. එක්සත් ජාතික පක්ෂ පාලනය සහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා ඉවරයි. මේ රටේ අති බහුතරයක පොහොට්ටුවට ගහපු ඡන්දවලින් විවස්ථා දායකට බැරි වෙනවා නම් රටේ යම් ප්‍රශ්න විසඳන්න දායකත්වය දෙන්න පළමු පියවර වෙන්නේ ඒ විසඳා ගැනීම සඳහා ජනතාව ළඟට යාම. ඒ නිසා මැතිවරණයක් හරහා පමණයි අද මේ රටේ මතුවලා දෙන ජාතික ව්‍යසනය විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. අද පවතින පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා ඉවරයි. ඒ නිසා මේ රටට අවශ්‍ය වෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය 225කට සීමා කරන්න එපා. මේ රටේ හැම පුරවැසියෙකුටම ලබා දෙන්නයි කියලා හඬ නගලා කියන්න තමයි මේ පෙත්සම අත්සන්. හන්නර නගරේ මේ පෙත්සම අත්සන් කළා. අතිගරු ජනාධිපතිතුමාට නැතර කොමිසමේ සභාපතිතුමාට අපි ඉල්ලන්නේ මේ රට විනාශ වෙනවා මේ විදියට. ඒ නිසා රට ආදරය කරන ආණ්ඩුව පිළිවා ගැනීම සඳහා මහමැතිවරණයක් අපිට ඉක්මනින් ලබා දෙන්න කියන ඉල්ලීම සඳහායි. මේ අතර ජනතා මතයට අවස්ථාව සලසමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් අම්පාර දමන ප්‍රදේශයේ ජනතාව හිඟුරාණ නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ සහතික පත්‍ර ප්‍රදාන උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණු ලාබීන් 270 දෙනෙකුට පමණ මෙහිදී සහතිකපත් පිරිනැමුණා. ඔවුන් සඳහා විවිධ ශ්‍රේෂ්ඨ යටතේ දෙස් විදෙස් රැකියා අවස්ථා පවතිනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අපස උසස් පෙළ විභාගයට ලියන්නේ 125,000 විතර ප්‍රමාණයක්. මේ අයගෙන් 25,000 විතර ප්‍රමාණයක් තමයි රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්නේ. අර 350,000න් 325,000 මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ නැතිව විවිධ රැකියාවල නිරත වෙලා ඉන්නේ. ඒ නිසාම දැන් එහි අඩුව පුරන්න සිද්ධ වෙලා තියෙන්නේ වෘත්තීය පුහුණු අමාත්‍යංශ වන අපිට මේ ආයතන වල. ඔබගේ අනාගතය තිබෙන්නේ මෙන්න මේ ශේෂ්ත්‍රය යටතේ. ඔබට අනාගතයේ අවුරුද්දක් දෙකක් ඇතුළත මෙන්න මේ ශේෂ්ත්‍රයේ පුරුදු පුහුණුවීම් කරොත් මේ අධ්‍යාපනය ලැබුවොත් ඔබට රැකියාවක් ලබා ගැනීම සඳහා වන හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ උසස් පෙළ ඉන්න තරුණ දරුවෝ සියලු දෙනාට ඒ උසස් පෙළ අවසන් වුණාම බලාපොරොත්තු වෙනවා මාර්ගෝපදේශන පාඨමාලාවක් පවත්වන්න. ඒ අයවත් මේ ශේෂ්ත්‍රයට ක්‍රමානුකූලව ඇතුළත් කරගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් සකස් කරන්න. දැන් මද විරාමයක්. උඩවලව ජාතික වනෝද්‍යානයේදී කිසියම් පිරිසක් ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. මියගේ ඇතාගේ වයස අවුරුදු 12ක් පමණ වෙන බවයි වනජීවි නිලධාරීන් සඳහන් කරන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. පසුගිය වසර තුනහමාරක කාලය තුළ වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශාල කඩාවැටීමක් සිදුව ඇති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පොල් වගාව පිළිබඳව ගත්තම පහුගිය කාලෙදී මේ අවුරුදු තුනහමාර තුළ පොල්වල නිෂ්පාදනය තාම අඩුමට්ටමටලා තියෙනවා. 30%කින් විතර අඩු වෙලා තියෙනවා. පොල් ගස් කැපීම සහ ඉඩම් කැබලි කිරීම ඇතුළු නොයෙකුත් දූෂණ කටයුතු වෙලා තියෙනවා. ඒ වගේම ඥාතින්ද හිතවතුන්ද ඉඩම් බෙදා දීම පහුගිය කාලේ හිටපු ඇමතිවරු දෙන්න තුන් දෙනා අතරින්ම සිද්ධ වෙලා තියෙනවා කියන එක කියන්න කැමතියි. ජනතා වතු සංවර්ධන
මණ්ඩලයට අයිති ඉඩම් සමහ එක ඇමතිවරයෙක්ගේ දියණියකට ඉඩම් දීලා තියෙනවා අක්කර 50-60 සංචාරක ව්‍යාපාරිට කියලා නොයෙක් ආකාරයට මේවා බෙදා දීලා තියෙනවා තමන්ගේ ඥාතින්ද හිතවතුන්ද තේ මණ්ඩලයේ තොරතුරු අනුව 25%කින් තේ නිෂ්පාදනය ගියවරු තුනමාර තුල අඩු වෙලා තියෙනවා පළවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා දෙක තාම කඩාවැටීමට ලක් වෙලා තියෙනවා ඒ වගේම මේ ළඟදී හිටපු සභාපතිවරයා එහි තියෙන යකඩ ටික පාවා විකුණන්න ලෑස්ති වෙනකොට මම නැවැත්තුවා ඒ ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරලා හැකි ඉක්මනින් මේවා යථාර්ථත්වයට පත් වෙලා අපේ රටට විදේශ විනිමය ගේන කර්මාන්තයක් බවට වැවිලි කර්මාන්තය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මම කියන්න කැමතියි. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 74 වන සංවත්සර උත්සවයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් SNT70 යනුවෙන් මෙය නම් කර තිබෙනවා. මෙට සමගාමීව ලබන 5, 6, 7 සහ 8 යන දිනවලදී කොළඹ විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨය 17 වරටත් සංවිධානය කරන කෘෂිකර්ම පර්යේෂණ සමුළුවේ එක් අධ්‍යක්ෂක වශයෙන් සෙසුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල ගෝජනතාවට ලබා දීමේ වැඩසටහනක් පැවැත්ුණා. විශ්වවිද්‍යාලයේ කෘෂි පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව ගෝජනතාව දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු කෙරුණා. කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය DC අබේසිංහ මහතාතුළු පෙරසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ 20 වැනි නියෝජිත සමුළුව කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්ුණා. වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැත්ති මහතාතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන් උපහාර පෙදීමේ උත්සවයක් තලවතුගොඩ ගණිලන්ද රාජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘතික අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාකාරී ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපති පූජ්‍ය තලවතුගොඩ විනධර්ම ස්වාමීන් වහන්සේ සහ ආරාධිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගාල්ල නගරයේ සිදු කෙරුණු හදිසි වැටලීමකදී දේශීය මෙන්ම විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් අතරංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාතේ මෙම වැටලීම සිදු කළේ නීති විරෝධී විදෙස් මුදල්ද මෙහිදී අතරංගුවට ගත්තා. මත්පැන් දුම්වැටි සහ මුදල්වල වටිනාකම රුපියල් 1,09,00,000 අධික බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරු සහ භාණ්ඩ අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ එළවා දමා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී පැවති වැඩසටහනට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට අරලියක මන්ත්‍රී අදාළ නැහැ. ඒකේ ඉන්න බෑ. අපි දන්න හිටපු ඇමතිවරු ඉන්නවලු ඇමති කාර්යාලවල එහෙම ඉන්නත් බෑ. සදාචාරන දෙපත්තම සදාචාර රකින්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට එරෙහිව විශේෂයෙන් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති එරෙහිව අපි උත්සම්ති ව්‍යාපාරය අපි ශිෂ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු සටන් කරා මේ ආර්ථික ප්‍රතිපත්ති විරුද්ධ බැඳුම් කර ගනුදෙනුවා. අපි තමයි කෝප් කමිටුවේදී ලොකු අරගලයක් කරලා එක්සත් ජාතික පක්ෂේ ෆුට්නෝට් කල්ලියත් පරාජයපත් කරලා හොඳ වාර්තාවක් එළියට දැම්මේ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව එදා විශ්වාස භංගයට ඡන්ද 6ම දුන්න අපි රනිල් වික්‍රමසිංහට විරුද්ධව අපි හැමදාම එයාගේ ආර්ථික ප්‍රතිපත්ති විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවිය යුතුමයි. යලි මද විරාමයක්. දැන් ක්‍රීඩා පුවත්. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානය කළ ශ්‍රවණාබාධ සහිත වූවන්ගේ 2020 ක්‍රිකට් ලෝක කුසලානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධ සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එම කණ්ඩායමේ සාමාජිකයන් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම ක්‍රීඩකයන් පිළිගැනීමට ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා. අවසන් මහතරගයේදී ඉන්දිය ශ්‍රවණාබාධ සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධ සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මෙම ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ශ්‍රවණාබාධ සහිත වූවන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සම්දිස්ථානයක් බවට පත්වන අතර මෙම ජයග්‍රහණයත් සමග මව්බිමට විශාල කීර්තියක් අත්කර දීමටද ඔවුන් සමත් වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පස්වරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk